කාටද විනී අත වනන්නේ? නැරම් මම්මේ මේ අතේ පොඩි සෙම අමාරුවක් තිබුණා ඒක වැලේ වනලා හේතු මේ. මට තේරෙනවා තමසිර සෙම අමාරුවක් කියලා. ආ අතේ පොඩි සෙම අමාරුවක්ද කොහෙද? ඇත්තද? සෙම අමාරුවක් වගේ අට පේනවා. අම්මෝ බබි සිතුන් අවුරුද්ද පවුල් කෑවා තාම බෑ ලුණු ඇඹුලට හර තේකක් හදාගන්න. තේකේ රහ තේරෙන්නේ දෙකොණ මාරු වෙලා නින්නේ. දෙකොණ නෙමෙයි. ගෙවල් දෙක මාරුනා නම් පොඩි රහක් තියෙයි. එන්නේ කරේන. එහෙමවත් අස පිනව ගන්න දෙන්න එපා. ඌ කර්ම මේවා. ඈ? මේ පළමු හාදු වෙන්න මන්න. එතකොට පුළුවන් වෙයි සංසාරෙන් එගොඩ වෙන්න. තරරරරරා. කොහොමද මේ? ඈ? සුරම් බාප්පට කියන්න අද අපි ඉස්කෝලේ. ඕ මාර කේස් එක අහලා. ඕ මොකද ඇන්ටි කරොස නුනේ ඈ තරම් බාප්පට කියන්න අද අපේ ඉස්කෝලේ කෙල්ලෙක් කොල්ලෙකුට ලියුමක් දීලා පාඩකේස් එල්ල කොල්ලෙකුට ලියුමක් දීලා ඈ බලා බලා ඉස්කෝලේ යන්නේ කෙල්ලන්ට කොල්ලන්ට ලියුම් දෙන්නද ඈ කෙල්ලෙක් කොල්ලෙකුට ලියුමක් දුන්නා මං පලියේ මේක මාර කතාවන්නේ ඔබලත් ඔබට මං කියන්න ඕනේ ඔබලත් ඔබට මං කියන්න ඕනේ දැන් හැදෙනු ඔක්කොම එකයි ඔක්කොම එකයි ඔව් බලා එක එක සීලාචාරද ගියාද වන්ද අපේ බාප්පට කුරුමද මන්දන්නේ බාප්පා මම කරේ අදාළ සිද්ධිය වාර්තා කරපු එක විතරයි දැන් මං කරපු වාර්තා කිරීම වැරදි නම් ඔය නිවුස් කියන මාමලා කරන්නේ තරදක් නේ බෑ ඒ පඬිතකම වැඩක් නෑ තේරුණාද ඔබ මෙන්න මේක හිතර ගනින් ඇන්ටි කොරෝසන් උඹලගේ තාත්තා උඹව මට හදාගනින් මල්ලියේ කියලා බාර දීලා එයා ඇස් දෙක පියාගෙන රත්තරන් ටිකට ගෑණියෙක් එක පැනලා ගියාට පස්සේ මම උඹේ අතපය කඩලා හැදුවේ බොහොම අමාරුවේ අන්න එහෙමයි වැඩිහිටියෝ දරුව හදන්නේ බල මෙතන මේ ඉස්කෝලේ ගිහිල්ලා එක එක අර ලියුම් දෙන කතන්දර වලට අහුල්ලෙන්. ඉතින් ලියුම් වැදගත් නැත්නම් ඔය තැපැල්ටි පාර මේන්තුවක් දාලා තියෙන්නේ මොන මගුලකටද? ඒ පිටෝලා තියෙන්නේ උඹලා කිව්ව කසට ලව්ලෙටර එහා මෙයා ගෙනියන්න නෙමෙයි. ඒ වැදගත් ලියුම් ගෙනියන්න. ලව්ලෙටර ගිනන්නේ නෙමෙයි නා ඔය කෙල්ල කොල්ල ලියන ලව්ලෙටර ඔය අසගේට එහෙම ගෙනියන්නේ. එන්නපා. එන්නපා. ඒ කෙල්ලෙක් කොල්ලෙකුට ලියුමක් දුන්නා කියලා කිව්වනේ ඉස්කෝලේ. දැන් උඹලගේ ප්‍රින්සිපල් ඒ කෙල්ලව ඉස්කෝලේ ඇසෙම්බ්ලි එකට ගෙන්නලා අවවාද දීලා තරවටු කළා. ඉස්කෝලේ ඩොට දැම්මද? ඩොට දැම්මද? බාප්පා මාර කතාවක් කියන්නේ. ඒ ළමයා ඇසෙම්බ්ලි එකට ගෙනල්ලා ඒ ළමයාට ප්‍රශංසා කළා. ඕ ඕ අපිට කියලා අපුඩි ගහලා හරියට වර්ණනා කළා ඒ ළමයාව. කරපු සත්‍යාවට. ඕ මරු 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 ගුරුවරු මරු. මේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ කතට ලව් වලට උඩගෙඩි දුන්නද ගුරුවරු මරු මරු ගුරුවරු දැන් මට කරුණා කරලා කියන්න බාප්පා කවුද දැන් ලව් ලෙටර දුන්නේ නේද ඔබ කිව්වේ කෙල්ලෙක් කොල්ලෙකුට ලව් ලෙටරක් දුන්නා කියලා බාප්පා කොහොමද එහෙම කියන්නේ ලව් ලෙටරක් දුන්නා කියලා අපි දන්නේ නැතුව ඒ කාලේ ලියන ඒවා සමම් මලෙන් පවන් සැලේ සමම් මලෙන් පවන් සැලේ ඔව් මගේම ආදර පෙම්පිඩ ඔන්න ඔයගේ අපබ්බන්තනේ ලියන්නේ මන් දන්නවනේ ඒ උනාද බාප්පි මේ ලියුම ඒ වගේ එකක් නෙමෙයි ඉතින් බාප්පා කියන්නේ දැන් නෑනේ මේක හරීම වැදගත් ලියුමක් ඕ කොහෙද බං කෙල්ලෙක් කොල්ලෙකුට දෙන ලියුමක් වැදගත් වෙන්නේ කතට ලව් ලෙටරක මිසක අම්මපා අපේ බාප්පගේ කට දිවියකන්නේ නැති ඇති බාප්පා ඒ ලියුම වැදගත් නිසා තමයි මං ඒ ලියුමේ ෆොටෝකෝපියක් ගහන් ආවේ ආන්නේ ඔය ගහනවා නේද ගොරන් ගනින් බං නේ ඒවා කියවන්න ඔව් හා ලව් ලෙටර වල ෆොටෝකෝපියක් ගහන් ඇවිල්ලා බොත් කියන්නේ නැමම දැනගන්න ඉන්නකෝ කියනක ආ කියවහන්කෝ අදරති බබා මොකක් අදරති බබා මේ මං කියන්නේ අදරති බබා දැන් ඉතින් ඔතන යහට ඇති බබා කොබ හා කියහ ඉන්නකෝ කියනකන් හා ඔය අමාගෙන කො බලාපොරොත්තු තියාගෙන සික්කේ පෙන්සලේ කොනකන් නිපෝ කොනකන් නිපෝ ආ ලැටවල් වල කොළ පොතු මුල් කන්නිපෝ ආ
මාගෙන සිටමින් වීදි බොන්න එපා. වීදි බොන්න එපා. ගුලි කන්න එපා. මොනවා? ගුලි කන්න එපා. ගුලි කන්න එපා කියලා නේද? ආ ඒක හොඳයි. ආ ඒවා. මේ පොළඳ ප්‍රේමේ නිසා. හා. අධ්‍යාපනය කඩා කප්පල් කරගන්න එපා. එපා එපා. හා. ප්‍රේමය නැමැති මායත් දැලට හසු වුණු. ඔව්. කෙලවල්ලෙකු මෙන් සෙවාලන්නේ නැතුව හොඳින් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන්න බලන්න. ඔච්චරයි ලියලා තිබ්බේ. මේ හා. ඉතින් බලන්නකෝ. යකෝ සාලි මේ කෙල්ල ලියලා තින්නේ අර කිව්වත් වගේ වැදගත් ලියුමක් නේ බං. ඒකනේ. ඒකනේ. දැන් මට කියපන්. ඕ වගේ වැදගත් ලියුම් කෑල්ලක් ලියන්න හේතුවක් තියෙන්න ඕනෑනේ. ඔය කවුරු හරි කොල්ලෙක් ඒ කෙල්ලගේ කරේ එල්ලෙන්න හදන්නේ නැති. ඒකනේ ඔහොම ලියුවක් ලියන්නේ නැති. කවුද බං ඔය වැදගත් කෙල්ලගේ කරේ එල්ලෙන්න හදපු ඔය පොල්කාව අයියා? කවුද ඉතින් මේ මම මිසක්. සෝදා.